මම ඇත්තටම මං හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට මට යන්න හම්බ වෙයි කියලා ලංකාවට. කෙටි කාලෙකින් මගේ වැඩ ටික ඔක්කොම කරලා දුන්නා සහනායතනයේ මහත්තුරු. ඒක මං ගොඩක් ස්තුති කරනවා සහනායතනයට. අද රැයට මට යන්න තියෙන්නේ. අද 2019යි 10 මාසේ 20 අද තමයි මට යන්න තියෙන්නේ. මොකද මට හෙටින් පස්සේ මට මෙහෙ ඉන්න අවසර නැහැ. මට හෙට වෙනකන් තමයි මෙහෙ ඉන්න තියෙන්නේ. එක දවසක් හරි කලින් මට යන්න ඉක්මනටම මගේ වැඩ ටික කරලා දුන්නාට මම ඇත්තටම මගේ මං හදවතින් මං සුබපතනවා. වැඩි වැඩියෙන් දිනු වෙන්න ජය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ කට්ටිය කොහේ හරි හම්බ වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ට උදව් කරගෙන ඔයාලගේ ආයතනය වැඩි වැඩියෙන් දිනු වෙන්න කියලා සහන ආයතනයට මම සුබපතනවා. බොහොම ස්තුතියි. මගේ ජීවිතේ පළමු වෙන වතාවට මට මේ වගේ උපකාරයක් ලැබුණේ. මම හිතනවා මං වගේම අසරණ අයට සානියකේ ගොඩාක් උදව් දීලා තියෙනවා. ඒ වගේම උදව් දෙනවත් එක්ක ඉස්සරහට මං හැමෝගෙම ඉල්ලන්නේ මේම අසරණ වෙච්ච කෙනෙකුට ඩිලාම් එකකින් හරි කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. මොකද අපි වෙනුවෙන් අපි සිංහල වෙනුවෙන් දෙමළ මුස්ලිම් ජාති භේදයක් නැතුව අපිට සහනෙන් අපිට උදව්වක් තියෙන අයින්ද විශේෂයෙන් මං කියන්න කැමති ඒ මට උදව් කරපු සෑම සීදුනට ගොඩාක් පිං ඒ මට ඒ පින කියන්න මගේ වචන නැහැ. මේ මොකද මගේ මහත්තයා මේ නැහැ, මගේ දරුවා විතරයි මේ ඉන්නේ. ඒ යාළ මට උදව් කරපු එක ඒ අවස්ථාවේ මට ලොකු දෙයක් ඇත්තටම. තනි වුණා. ඕ මං තනි වෙච්ච කෙනෙක් සල්ලි නැතුව මං ගොඩක් අසර වුණා. මට ඩිරම් 1000ක් මගේ අතේ ඒ වෙලාවේ තිබුණේ නැහැ. මේ කියන්නේ මං අවංකවම ඇත්තටම. මං දවස් 9ක් ස්පිටාලේ හිටියා. මට යාළ සහනෙකින් උදව් ලැබුණින් තව මං අද මේ ජීවත් වෙලා ඉන්නේ. මට ලංකාවට යන්න බැරි අවස්ථාවක් සමහරට මම ෆ්ලයිට් එකේ මැරෙන්නත් ඉඩ තිබුණා. මට මේ ස්පිටාලේ ඇඩ්මිට් වෙලා මට ගෙවීමට මුදලක් නැති නිසා මට සාහනකින් උදව් කරා. ඒක මට ලොකු පිනක්. මම ඇත්තටම අවංකවම කියන්න කැමති ඩිරාම් එකක් 10ක් කියන එක මහ ලොකු ගාණක් නෙමෙයි. අපි හැමෝම හම්බ කරන්න ආවේ මේ මං වගේ අසරණ ඊට වැඩිය අසරණ වෙච්ච කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් ඔය ශ්‍රී ලාංකික අපි හැමෝටම උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක්. ටිකට් එකක් ගන්න කියලා මම අනිවාර්යෙන් ඔව් කියන්නේ අපි සහනිකයට මුදල් හම්බෙන්නේ මේ ප්‍රසංගයේ. මේ මියුසිකල් ප්‍රසංගයේ කරන්නේ සන්තෝෂ වෙන්නවත් මේකකට නෙමෙයි කෙනෙකුට උපකාරයක් වෙන්න, අසරණ වෙච්ච කෙනෙකුට පිහිට වෙන්න. ඒ කියන්නේ ගොඩාක් අසාධ්‍ය කෙනෙකුට පිහිට වෙන සහන වැඩසටහනින් ඇත්තටම මං හිත මට පුළුවන් උදව්වකුත් මමත් කරන්න මගේ හදවත දැන් ඇත්තටම ශක්තිමත්. මොකද මට උදව් දුන්න සෑම කෙනෙකුටම මං ඒ වගේම උදව් දෙනවා. ඒ කරපු සහනය අයට ගොඩාක් පිං. මං ඉල්ලා හිටින්නේ කොහොම හරි පුළුවන් විදිහට ඔයාලට සහභාගි වෙලා හරි මේ මියුසික් ෂෝ එකේ ටිකට් එකක් ගන්න කියලා මං ආරාධනා කරනවා. මොනවත් කරගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා වීසා කැන්සල් කරපු නිසා ඒගොල්ලෝ බලන්නේ මට බලන්නලු. රූම් එකේ ආයතත් යන්න එපා කියලා ඒගොල්ලෝ කියනවා. එහෙම කිව්වලු මන් දන්නේ නැහැ ඉතින්. මම වැඩ පොඩ 3-4 පාරක් ගියා. ගියාට එක පාරක් පස්ස වැඩක් වුණේ. ඉතින් මම මොනව කරන්නද කියලා මට මෙයා යවන්න ඕනි 14 යන්න ටිකට් එක දාලා තියෙන්නේ. මට පුළුවන් නම් මට උදව්වක් කරන්න මෙයා එක්ක යන්න. සර් මම පාලිත කියලා කෙනෙක් කතා කරන්නේ සතුවවල ඉන්නේ. සර් මට උදව්වක් ඕනේ. මං සර් මම අවුරුදු 3 වීසා එකක් ගහලා කම්පැනි එක වැඩ කරා. මං දැන් අවුරුදු 2ක්ම කම්පැනියෙන් පැනලා ඉන්නේ. මාව ඇස්කොන්ඩෙන් දා රණවේ දාලා. මම ඉමිග්‍රේෂන් එකෙන් 150 දීලා කොලේ ගත්තා. හරි සර්, ඒ කොලේ මගේ ළඟ තියෙනවා. පාස්පෝට් එකත් මගේ ළඟ තිබ්බා. සර් මම ගිය මාසේ මගේ පාස්පෝට් එක උගස් තියලා මගේ වාහනේ ෆිනෑන්ස් එකක් දාන ලංකාවට සල්ලි දැම්මා. මට ලංකාවට යන්න ඕනේ සර්. මට ගෙදර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට ලංකාවට යන්න ඕනේ. මට ලංකාවට යනවා නම් මට කොහොමද සර් යන්න ඕනේ? මගේ අතේ සත්ත පහක්වත් නැහැ සර්. මාව ලංකාවට යවන්න ප්ලීස් පින් සිද්ධ වෙයි සර්. මාව ලංකාවට යවන්න මහත්තයෝ. මං හිටියොත් මම මේ වහකරියක් කාලා හරි බෙල්ල වැල දානවා හරි මට මැරෙන්න වෙන්නේ. මාව ලංකාවට යවන්න පින් සිද්ධ වෙයි සර්. හැම මිතුරෙකුට මිතුරියෙකුටම කියන්නේ මේ එක්සත් අරාබි මීරාජයේ ඉන්න එන මාසේ, ඒ කියන්නේ මාර්තු මාසේ 20 මාර්තු මාසේ පවත්වන ලබන මේ ප්‍රසංගය බලන්න ඇවිල්ලා හරි නොබලා හරි කොහොම හරි ටිකට් එකක් අරගෙන තමන්ට පුළුවන් ප්‍රමාණයකින් මේකට දායක වෙන්න. ඒ දායක වීම තුලින් ඔයාලා හිතනවනම් අනේ අපි මේ සහනයට සහනයක් වුණා, තවත් කෙනෙක්ට අපි උදව්වක් කරා මේක කියන එක,
ඔයාලා දන්නේති දවසක යථා කාලෙදි ඔයාලට උදව්වක් අවශ්‍ය වෙලාකදී ඒක ප්‍රතිකර්මයක් ප්‍රතිවිපාකයක් විදිහට ඔයගලන්ට එනවා. ඇවිල්ලා ඔයගලන්ගේ දේවල් සාර්ථක වෙලා යනවා. ඒක තමයි මම දන්නේ මම බුද්ධ ආගමේ මගේ බුද්ධ ආගමේ හිතන විදිහට මම කියන්නේ. ඒ දේ අපිට ලැබෙනවා. ඒක නිසා කිසි දෙයක් හිතන්න එපා ඩිරම් 100ක් ඩිරම් 75ක් වියදම් කරා අනේ අපරාධේ කියලා. ආව ගායකයේ ගායිකාව කවුද කියන එක නැතුවේ කවුද කියන එකවත් මොනවත් හිතන්න එපා. හිතන්න මේ මං කරන්නේ යහපත් ක්‍රියාවක්. ඒ දෙයට මම මේ මුදල් යොදවන්නේ. පුළුවන් නම් ඒ දේ කරන්න. ආවේ නැතත් කමක් නැහැ ඩිරම් 100ක හරි 75ක ටිකට් එකක් අරන් ආසකෙන් කොට යන්න දෙන්නේ ටිකට් එක අරගෙන. ඒකත් මම හිතන්නේ ගොඩක් තවත් ලොකු පිනක්. මොකද ආස කෙනෙක් යන්න දුන්නා කියන්නේ ඒ මනුස්සයත් කියනවා අනේ පවර් මේක පින් දෙන්න කියලා පින් දෙනවා කියලා කියනවා. ඉතින් ඒ දේ කරන්න. ඒක තමයි මගේ අන්තිම පණිවිඩය මේ සහනක වෙනුවෙන් මේ ප්‍රසංගය වෙනුවෙන් කියන්න තියෙන්නේ ඔයාලා ඔක්කොටම අපේ ආදමීය ප්ලස් ප්‍රේම් බලන හැම හිතවතෙක්ට හිතවතියකටම. එහෙනම් අපි හම්බෙමු සහන ප්‍රසංගයේදී. ඔයාලා ඔක්කොටම ආයිබෝවන් සුබ දවසක්.